ඉන්දියා කණ්ඩායම බංග්ලාදේශයේ ගිහින් එක් දින තරගාවලිය පරාද වෙලා ඉන්දියාවේ ජයග්‍රහණය නැතුව අසරණ වෙලා හිටපු රූපවාහිනී නාලිකාවලට කාලයක් පෙන්වන්න තරගයක් ඉතුරු කරපු ඉන්දියා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව අවසන් එක් දින තරගයේ ජය ගන්න සමත් උනේ වාර්තා පොතට අලුත් වාර්තා කිහිපයකුත් එකතු කරලා රොහිත් ශර්මාගේ ආබාධයක ආරම්භක ප්‍රතිකරු විදිහට අවස්ථාව ලැබුණු ඉෂාන් කිෂන් තමන්ගේ 9 වෙනි එක් දිනිනීම අමතක නොවන ඉනිමක් බවට පත් කරගන්නේ තමන්ගේ පළවෙනි ශතකයේ දිත්ව ශතකයක් බවට පරිවර්තනය කළා. කිෂන්ට ලකුණු 200ක් ගහන්න ඕන වෙන්නේ පන්දු 126ක් විතරයි. මේක තමයි එක් දින තරගයක වාර්තා වුණු වේගවත්ම දිත්ව ශතකයේ විදිහට වාර්තා වෙන්නේ. මීට කලින් 2015 දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පන්දු 138 කදී ලකුණු 200 වාර්තා කළ ක්‍රිස් ගේල් තමයි මේ වාර්තාව හිමි කරගෙන හිටියේ. එක් දින ඉතිහාසයේ किसीम प्रतिकारोक तमंगे पलविन शतके दीत्व शतक पत्कर किशन तम ए दक्षता फलमेन्मे प्रतिकार अविधिट इतिहासगतवे इवगे किशन तम एक दिन तरग दीत्व शतक गहन लाभाल प्रतिकार अविधिट वार्ता वेन्े किशन मे दीत्व शतके लबागन बयसवि हतरकू दवासी हतलिसहाक मीट कली मे वार्तावतील तिबू रोहित शर्मा और विसी हईकु दवासी असु हईक दी तम तमंगे पलविन दीत्व शतके लबागन तीयन्े किशन तमंगे पलविन दीत्व शतके गहन තමගේ 9 වෙනි එක් දිනීමේදී සචින් මේ කඩේම පහු කරන්නේ තමගේ 432 වෙනි එක් දිනීමේදී ශිවාක් 234 වෙනි දිනීමේදී එවැගේම රෝහිත් ශර්මා 103 වෙනි දිනීමේදී තමයි පළවෙනි දිත්ව ශතකය ලබා ගන්නේ. බංග්ලාදේශ බිමේ වාර්තා වුණු පළවෙනි දිත්ව ශතකයේ විදිහට බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව වාර්තා වුණු පළවෙනි දිත්ව ශතකයේ විදිහට මේ ඉනිම වාර්තා පොතට එකතු වෙනවා. ඉන්දිය ඉනිමේ 1235ක දිකිෂන් ලකුණු 200 සම්පූර්ණ කරනවා. එක් දින තරගයක මේ විදිහට ලකුණු අඩුම පන්දුවාර ප්‍රමාණයකදී වාර්තා වුණු අවස්ථාව විදිහට තමයි මේ අවස්ථාව වාර්තා වෙන්නේ. මීට කලින් ශිවාක් දිත්ව ශතකයේ ලබාගත් අවස්ථාවේ කණ්ඩායම් පන්දුවාර 43 කුත් පන්දු 3ක් යවද්දී ශිවාක් දිත්ව ශතකයේ ගහලා තමයි මේ වාර්තාවේ උඩම හිටියේ. ওই විදිහට වාර්තා පොතේ වාර්තා කිහිපයක්ම අලුත් කළ කිෂන්ගේ ඉනිමෙන් පස්සේ ඉන්දියා කණ්ඩායම කිෂන්ට ස්ථිර තැනක් දෙනවද කියලා අපි බලාගෙන ඉමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.